අයියෝයා මේ කරපු දේ කොච්චර සාධාරණද කියලා තවගේ හිතින් මහල බලන්න. මේ කෙල්ල පව් කියලා නිකමට හරි හිතනවා නම් ඔයාට පුළුවන් ඇත්තට මොන දේ මොකද්ද කියලා මට කියන්න. මොකද මන් දන්න ඔයා මොකක් හරි ලොකු දෙයක් ඔයාගේ හිතේ හංගගෙන ඉන්නවා කියලා. ඔයා මට ඇත්ත කියන්න ඕනේ කියලා හිතලා මට කෝල් කරොත් ඔයා කොහේ හිටියත් මම එනවා. මට ඊයර නින්ද ගියේ නෑ. වාගෙන හිතුවා. එහෙනම් ඉතින් මං යනකම් බලන් හිටියේ. ඒක මේ තරම් වේදනාවක් දෙන දෙයක් කියලා මං කලින් දන්නව නම් මං කවදාවත් ඔයාට යන්න දෙන්නේ නෑ. මට දැන් හිතෙන ඔයා කොහේ හිටියත් ඔයා හොයාගෙන ඉන්න ඕනේ කියලා. පදුම මේ මාව කියන්නේ. මොකද වෙලා තින්? නැත්තම් මේ දහම්ලගේ වැඩ මචං මට කරන්න පුළුවන් දේ මම කිව්වෙපා. ඔය දහම මේ කිසි දෙයකට කැමති නෑ බා. හරි හරි ඇයි දැන් ඌ ඒකට කැමති නැත්තේ? අපේ දනුක පුතාට ගේ කැල්ල හදාගන්න කියලා තමයි ওই දනුකගේ අම්මා ওই පහල ඉඩම් කැල්ල වෙන් කරලා තිබ්බේ. ඔව් හරි හරි. ඉති ඉතින් බං දහම එක දැනගෙන ඒක දැන් වගා කරන්න බෑ කියනවා. හරි හරි බං. ඉතින් ඉතින් උඹට තියෙන ලව් එකට නේ බං. මොකක් වුණත් බං අපි ඒක මේ වෙලාව කරන්න ඕනේ බං. හා හරි දහම එයිනේ අපි කතා කරමුකෝ. මේ එතකොට ඌ තාම ටවුන් එකේද? ඔව් බං. ඒක හරි ගියොත් නම් බං ඉඩමේ ප්‍රශ්නේ ඉවරයිනේ. ඔය කියන්නේ අර බෝතල් පීර ගහක් කියමු තියෙද? ඒක තමයි ඒක තමයි. දහම්ට මචං ඒ කැලේ වගා කරමු කිව්වම ඌ කියනවා හෙමින් හෙමින් ගේ හදන්න පටන් ගන්නලු. හරි හරි හරි. දැන් ඒ කැලේ අපි මේක කොහොම හරි පටන් ගන්නවා කියලා කියමුකෝ. ඔව් ඉතින්. ඒතර හිමපාල මාමලා කිව්ව විදියට හට එහෙම හදන්න සල්ලි. ඒක තමයි ප්‍රශ්නේ පුතේ. ලේසි වෙන්නේ නැහැ නේ. කොහේ ලේසි වෙන්නද බා? දම්මට ගුවම දම්ම මොකක් හරි කරන්න බලමු කියනවා ඈ. ඒක මචං උගේ කරටම දීලා අපිට බලන් ඉන්න පුළුවන්ද? හරි හරි. ඉතින් එහෙමයි කියලා අපි කියලාත් මොනව කරන්නද බං? ඒක තමයි බං. මට කරන්න පුළුවන් දේ මම මේ වෙලාවේ කිව්වේ බං. අපි එහෙම කරමු. හරි මාමි. ඉතින් ඒ වුණාට දැන් අනිත් දේවල් කරන්න සල්ලි. අපි ඒක දහම් පුතත් එක්කලා සාකච්ඡා කරලා බලමුකෝ. ඔව් 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 බලමුකෝ බලමුකෝ. හැබැයි ඉතින් මම දන්නවනේ ධම්ම ගැන. ඔය ගෙදර තියෙන බඩුවක් මුට්ටුවක් උකස් කරලා හරි මේ වැඩේ අපි වෙනුවෙන් කරනවා. මං දන්නවනේ ඉතින් ධම්ම ගැන. කොයිම වෙලාවකවත් මේ වැඩේදී අපි ධම්ම තනි වෙන්න දෙන්නේ නැහැ පුතේ. හැම වෙලාවෙම අපි ළඟින් ඉන්නවා. ඒක නම් ඉතින් එදා වගේ මෙහෙම තමයි මාම. හැබැයි ඉතින් කවදාවත් ධම්මා තුරුදි ගිහිතලා බලන්න නැතුව වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේ වැඩේ අනිවාර්යයෙන්ම හරියනවා. මේ බල දෙන්න බල දෙන්න දන්නේ නැද්ද
මංගමට අපිත්ති බෑ පොඩි මහත්ත දැන් මේ අපි දැන් මෙතෙන්ට එනකන් දන්නේ නැහැ පොඩි මහත්ත ගමට අවිල්ලා කියලා අපි දැන් දැක්කේ බල දැන් අපේ ගෙදරත් නැහැ නේද පොඩි මහත්ත ගමේ නැති කාලේ අපිට උනේ මොනාද කියලා දන්නේ නැතුව වෙන්නේ නැද නේද පොඩි මහත්තයෝ අපෙන් හොමහන්නේ ඇයි මොකද උනේ වෙන්න තියෙන හැම දෙයක්ම උනා පොඩි මහත්තයා මාස 3ක් ඇතුළේ ඉඳලා ආවේ මාස 3ක් ඇයි ඇයි පොඩි මහත්තයා තාත්තගේ කසිප්පුයි කුල්ලා ඒවට අහු වෙලා ඇතුළට ගිහිල්ලා පොඩි මහත්තයාට කියන්න මුදලාලි එක දවසක්වත් අපිව බලන් හිට ආවේ පොඩි මහත්තයා තරහ වෙන්න නම් එපා අපි නම් ආයේ මේ පැත්ත බලාගෙන බත්වත් කන්නේ දැම්මේ මොකද්ද උඹලා කරන්න හදන්නේ අපි වැඩ කරන පොඩි මහත්තයා වර කසිප්පු බිස්නස් කරනවට වැඩිය සාධාරණව දුක් මහන්සි වෙලා ගොවිතැනක් බතක් කරලා ජීවත් වෙන්න බලනවා දැන් බලා කාත් එකද වැඩ කරන්නේ දහම් එක මොකක් උත් එක වැඩ කරන්න කියලා කවුද අකෝ උඹලට කිව්වේ ආ දහම් එක වැඩ කරන්න අපිට කායවත් අවසර ගන්න ඕනේ නැහැ පොඩි මහත්තයා මොකක්ද අකෝ උඹ කියන්නේ අසෝමේ මේ පොඩි මහත්තයා ඉස්සර තමයි අපි පොඩි මහත්තයාගේ තාත්තට පැන දුන්නේ හැබැයි දැන් අපි ඊතර නැහැ හරි ඒක ඇත්ත පොඩි මහත්තයා පොඩි මහත්තයාගේ තාත්තා අපිට කරේ මහා බලු වැඩ එමයි කියලා බලාර දහන්න සෙට් වුණ එක හරිද යකෝ පොඩි මහත්තයා දහම් කවුද කියලා බලන්න ඌ ආශ්‍රය කරලම් බලන්න ඕනේ උනිය මිනිස්සෙක් ඈ කද්ද බල්ලෝ කිව්වේ හා මේ පොඩි මහත්තයාව කවත් අරිනව හොදයි හරි සානා බෝක ගත්තේ මට ගහන්නද හා හරි ගාපන් ගාපන් පොඩි මහත්තයා පරයන් කන්ද බල්ලෝ කිව්වේ මොකද මොකද සෝමේ වෙලා තියෙන්නේ අතයි පාඩුවේ ඉඳපන් පොඩි මහත්තයා පාලිත යන සෝමේ එනයි යන් 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 නොරටත් කිට්ටුයින් මං ගැන හිතන්න එපා මේ හැමදේම හොඳයි ආ පරිස්සමටින් මං තියන්න නිරංග අයියේ අයියේ
අදේ නිදායි නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ ලියන්න දෛවේ මාවම හෙව්වේ මටම ශනු එක තප්පරයක්වත් මට වගෙන් ඇතුලා ඉන්න ඕනේ නෑ අයියේ. නංගි. අක්කේ. අද නම් ඉතින් ඇවිත් තියෙන්නේ මේ මාව හම්බෙන්න නෙමෙයි වගේ. ඒක තමයි අක්කේ. මම මෙයාට කිව්වා එද්දි. මේ මල්ලි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දෙන්නත් එක කතා කරලා විසඳ ගන්න. මේ කෙල්ලව මග අරින්න එතු. දැන් ප්‍රශ්නයක් නෑ. මං අම්මා ගැන බලන්න. ඒකෙනවා ගමෙන් ගියේ නෑ නේ? නෑ. ඉතින් එහෙනම් ඇයි නංගි ඔයා මට ගමෙන් ගියා කියලා බොරු කිව්වේ? එහෙම වුණා නම් ඔයා මොනවද කරන්න කියලා දැනගන්න ඕන උන්. ඇයි? සමහර වෙලාවට හැසිරෙන විදිහත් එක්ක වෙනස් වෙලා කියලා තේරුණා. ඒක එහෙම වුණා අයියේ. කවදාවත් නෑ. නෑ නෙමෙයි. තමන් ළඟින් ඉන්න අයගේ පුංචිම හරි වෙනසක් හොඳට දැනෙනවා. ඒක හරි. ඒක හරි නෙමෙයි ඒක වැරදි. ඒක වේදනාව දැනෙන්නේ වෙනස් වුණ කෙනාට නෙමෙයි. වෙනස් නොවි බලන් හිටපු කෙනාට. ඔයාට එහෙම දැනුණා නම් සෝරි. හැමදේටම සෝරි කියන්න තියාගන්නපා. මන් දැන් හොඳටම දන්නවා ඔයා මට ආදරේ කියලා. ඒ වුණාට මන් දන්නේ නැත්නම් ඔයාට මොකද්ද උනේ කියලා. මේ පරණ දේවල් කියන ලෑස්ති වෙන්න එපා. මට කියන්න අපි කෙලින් කතා කරමු. මං කියන දේ අහන්නකෝ. මම කියන දේ අහන්න. මං ඔයා කිව්ව හැමදේම විශ්වාස කරා. ඔයා කිව්ව විදිහට මම වැඩ කරා. ඒත් අන්තිමට මට මොකද්ද උනේ? හා? මොකද්ද උනේ? ඔයා කිව්වා මට මගේ පාඩම් වෙන හොඳට කරන්න කියලා. මං ඒවත් ඒ විදිහට කරා. අන්තිමට මොකද්ද උනේ? මං කෝල් ගත්තාම ෆෝන් ආන්සර් කරේ නැහැ. ෆෝන් ඔෆ්. අඩු ගන්න තාන මැසේජ් එකට රිප්ලයි වත් තිබ්බේ නැහැ. ඉතින් මං කොහොමද පාඩම් කරන්නේ? මගේ වැඩක් කරගන්න කොහොමද? ළමයෝ මට කියන්න එච්චරයි. ඔයා මට ආදරෙයිනේ. ප්ලීස් අයියේ. ඔයාට මනස මොකක්ද ප්‍රශ්නයක් වුණාද? මට කියන්න. ඔයා කියනක මම යන්නේ නැහැ. තාට ඕනම් යන්න. මැක්ස් ක්ලීන් එකක් දෙන කැට තුනේ විම් මැක්ස් කැටේ රුපියල් 30ක මැක්ස් ඉතිරියක් එක්ක. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්.
පුතේ මොකද මම නිකන් විල්බර්ට් ඇයිස්ටයින් වගේ කල්පනා කරා විල්බර්ට් කවුද විල්බර්ට් කියන්නේ විල්බර්ට් කියන්නේ බං බල බාපගේ පුතා අර ලෝකෙම වැඩ කරපු මිනිහෙක් ඉන්නේ කවුද අර මං වගේ හිතාත් මේ විල්බර්ට් ඇයිස්ටයින් නෙවෙයි එන ඇල්බර්ට් ඇයිස්ටයින් ආන්නයි මම විල්බර්ට් මොකද බං ඇල්බර්ට් මොකද අකුරු දෙකේ වෙනසක් නේ තියෙන්නේ ඇල්බර්ට් මමයි නිකන් අයියේ මල්ලි වගේ එයා ලෝකෙටම වැඩක් කරපු කෙනෙක් මමත් ඒ වගේ තමයි ඕ මොකද ඔබ කල්පනා කරන්නේ මමත් මේ කල්පනා කරේ ලෝකෙට වැඩදායි වැඩක් කරන්නේ ඒ කොහමද මේ කඩේ විකුණලා දාන්න ඕනි අප්පා ඈ ඒ එතකොට ඉතින් කඩේ විකුණුවාම තාතර අනිවාර්ය රස්සාව කරන්න වෙනවනේ ඔය ඉතින් එතකොට තාතර තාත්තාම වැඩදායි ඉන්නේ කොහොමත් ඉතින් මේ අම්මා තාත්තර ගෙදර වැඩක් කරි කඩේ වැඩක් කරි බාර දුන්නාම තාත්තේගේ දි හරියට කරන්නේ ඒක තාත නොකර අම්මට ෂේප් එකේ පාඩුවේ කරන්න දීලා ඉන්න ආ එතකොට උඹට තාත්තා වෙන්නේ ඒ වගේද නෑ නෑ මම ඉතින් ඇත්තට කිව්වේ උඹට තේරෙන්නේ නෑ පුතේ රසමස කුසී තරහාගේ උඹ වැඩ දෙටි කලේ මම නෙමෙයි ඒක අම්මට යන්න ඕනේ මම මේ කඩේ කම ගමන් උඹ පෝෂණය කරා විතරයි උඹට ඉතින් පෝෂණය වෙන්න බරුණාට මම මොනවා කරන්නද බා හරි හරි තාත්තා අපි වෙනුවෙන් කරපු දේවල් අපි දන්නවා අන්න ඒක තමයි මේ වගේ පාද කෙනෙකුට ෆ්ලවර් තියලා වැඳපන් මල් ආ තාත්තා දන්නවනේ ඉතින් මංගේ මගේ හැම දෙයක්ම ඉතින් තාත්තා තමයි අනේ බොරු කියන්නේ පාපං මං දන්නවනේ ඔය ඔක්කොම වෙනස් වෙන උඹලේ අම්මාව නෑ මං මේ වගේ කැත වැඩ කරන්නේ නෑ උඹගේ වචන මං ඔක්කොම දන්න උඹ ලිස්සන සුළු බ්‍රමගේ පුතානේ මං වගේම තමයි උඹත් මේ මොකද මේ කරන්නේ මේ ළමයා පාඩම් ගන්න අවශ්‍ය නැහැ අම්මා මොකද කරන්නේ මිනිතා මම මේ බැලුවේ ඊළඟ පාර තාත්තර පාඩම් කරන්න ඒකල මම කඩේ වැඩ කරන්නේ මොකද පාඩම් කරන්න පොත අතර ගත්ත වෙලාවේ ඉඳන් බාධා කරන එකමයි වැඩි දැක්කනේ මේ ළමයාට කරදර නොකර පාඩම් කරන්න ඉඳලා පැත්තකට වෙනවා හරි උඹ අම්මා දෙන්න පාඩම් කරන්න මයන්න මමත් එලි පහට යන්නත් බෑ දැන් ඔය කොහෙද ඔය යන්න හදන්නේ අර පැත්තෙන් නේ මේ පැත්තෙන් යන්න කඩේ වැඩ තියෙනවා යන හරි මත් පාඩම් කරපන් හයිය මොකද්ද උනේ අද නම් මම මගරින් හදන්නපා නමයෝ මොකද්ද උනේ කියලා කියන්නකෝ. ඉරංග සවිනි අපි යමු. යමු. බනිරන් දැන් චූටිනවල මෙහෙමයි ඈ නෑ මෙයා මේ නැතත් මම හම්බෙන්න ආවේ බොහොම යසයි අක්කා හම්බෙන්න ඇහිලා හම්බෙලා තියෙන මල්ලි වනි ඇයි අපි මහත්තයා ඇයි තමයි අන්ති ඔයා මේ ගෙදර නෙමෙයි තින්නේ අර චූටිනවල ඇහිලා මෙන්නුත් එක කතා කරගෙන ඉන්නවා එහෙමද එහෙම දේවල් තමයි අන්තිමේදී ලොකු ප්‍රශ්න වෙන්නේ ඒක නම් ඇත්ත අපේ මහත්තයා අර නාරදයා ගමට ඇවිල්ලා ඉන්න එකේ මේවා ප්‍රශ්න තමයි අන්ති චූටි මහත්තයා ගමට ඇවිල්ලා ඔව් මං දැන් එද්දි අර ශානයි සෝමේ එක පරල වෙනවා එහෙමද ඌනම් කිසිම වෙනසක් වෙලා නැහැ හිටියට වඩා අන්තගාගේ මං දැක්කේ
බොයෝ කොහෙද යන්නේ දැන් මං ඔබට කියන්නේ මට ඇවුනා තාත්තේ ඇවුනා නම් ඒ විදිහට වැඩ කරපන් මොකද්ද ලොකු මේක මහා විගඩමක් වුණානේ චූඩනෝ නම් මොකද මෙහෙ දුවගෙන ඉන්නේ මොනවද වෙන්නේ ඇයි වල් තේරෙන්නේ නැද්ද අපේ එක චූඩනෝනත් එක්ක පළහිලවක් හදාගන්න ආ නැද්ද මන් දන්නේ 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 නෙමෙයි මෙයා ඔක්කොම දේවල් දන්නව නොදන්න වගේ හිටියද අනේ තාත්තේ මේ මාව වටල ගන්න පමන් යන ඇයිද මේ අන්ති අපේ ළමයි අපි කියන දේවල් අහන්නේ නැත්තේ අපි මහත්තයා ඒ ගැන හිතලා හිත කලබල කරගන්න එපා දැන් ඔයාලට පේනවනේ මේ වෙන දේවල් මේවා ලොකු ලොකු ප්‍රශ්න වෙන බව මං ඉන්ටීරියෙම දන්නවද මේ අන්ති Nestle Nestle Malt Ocean AI Shaktiyai obowa balagannanna 100% soodanam Velvet aluth vela gaana tadu vela then rupiyal 110k pavanai Selena nuwan mavana hegum no teri giya do no danalesin aluth Melbourne cream cracker wedi cream rasak rasa break ekak lagin mage ruette ruchaya me me rosha dad call karanda me den ehema වැඩි කතා බහක් එපා කියපු නිසා ඉතින් මම ෆෝන් එක ආන්සර් කරේ නේ. ඔව් මම ඒක ෂේප් කරලා ඉතින්. ඒ කියන්නේ මං කිව්වා ඔයා අපේ බිස්නස් වැඩවලට ජොයින් වෙලා ඉන්නේ කියලා. එහෙමද? ඒ හින්දා යාලා හිතනවා ඇති ඔයාත් ගොඩාක් බිසි කියලා. දැන් තේරෙනානේ මොනා වුණත් ඒගොල්ලන්ටත් අපිව නැතුව බෑ කියලා. හ්ම්. ඒක හරි. චාර අපි දැන් ඉන්න තත්ත්වයේ අනුව හොඳින් හරි නරකින් හරි මේ මැරේජ් එක වෙන තැනට අපි වැඩ කරන්න ඕනේ. නිරෝෂාව කැමති කරගන්න එක නම් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තින් සනත්ව කැමති කරගන්න එක තමයි ප්‍රශ්නේ. සනත් නම් කිං ප්‍රශ්නයක් තමයි. ඔන්න අපි අරෝෂවත් එහි යනවා නේද? කොහෙද ඉතින් මූ? අනේ මේ එයාගෙන් නම් මේ දේවල් වලට සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා. එයා මේ 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 දැන් හැමදේම අපින් බලාපොරොත්තු වෙනවනේ. ඔව් ඉතින්. ඒකට වග කියන්න ඕනේ ඔයා. මම මේක පිළිගන්නවා. ඒක ඉතින් මම ඔයිට ඉස්සෙල්ලා ඔයාලට කියවනේ. මේ දැන් මම නිරෝෂට කතා කරන්නද? නෑ, ඉන්නකෝ. එකපාර කතා කරන්න එපා. අපි ඒගොල්ලෝ එක පොඩි හරි අමනාපයක් තියනවා කියලා පෙන්වන්න. ඒත් මේ හරි හරි ඔයා මෙහෙම කරන්නකො. කොහමද? අපි සනත්තයි නිරෝෂටයි ඩිනර් එකට ඉන්වයිට් කරමු. වර්ෂ තුනක් එක්කගෙන ඉන්න කියමු. ඒක හොඳයි. අපිට ඩිනර් එකක් දුන්නානේ. අන්න එදාට අරෝෂත් ගෙදර හිටියොත් වැඩේ ගොඩ. මේ කෝල් කර බලන්න. වර්ෂ දුවේද? ආයිති මේ සනත් කිව්වොත් එන්නේ නැතු වෙන විදියක් නේ. හරි. ඔය වර්ෂ දුවගෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ළමයා කැමති හින්දා සනත් ළමයාව පිටගමකට යවුවට අපි ගෙදරවපුවා මෙහෙම කරන්න බෑනේ. ඇයි? අපිට ඉතින් එහෙම දෙයක් කෙනෙක් ඕනේද? ඉතින් අපි එළමඩ මෙන්න ට්‍රාන්ස් එකක් හදාගන්න කිව්වා. ඒක බැරි වෙන එකක් නෑනේ.
එතනත් ප්‍රශ්නයක් නිසාර. ඇයි? ඒ කියන්නේ ඉතින් ඒ ළමයා රස්සාවක් කරනවා අපි එක ගෙදර බුදිනවා. ඒක හරි. දැන් අපේ ෆැක්ටරි වැඩ වලට ආරෝස ජොයින් වෙලා ඉන්නවා කිව්වට ඒ ළමයා ගෙදර ආපුවම මේ ඔක්කොම එළි වෙනවද? ඔව්. අන්න ඒකයි ප්‍රශ්නේ. හරි ඒකට කමන්නේ. ඔයා කෝල් කරලා එන්න පුළුවන් දිනය හගන්නකෝ. හ්ම්. ඒ අනුව අපි ඉදිරි වැට් ටික ප්ලෑන් කරමු. හ්ම්. හරි. එහෙනම් මයිජා. තාත්තේ. මොන දේ කිව්වත් අරගොල්ල යන පාටක් නෑ වගේ නේද? එකනේ එන්නම් බා. අර දැන් තමයි තේරෙන්නේ. මොනා තේරෙන්නේ? ඒගොල්ලන්ට යන්න බැරි මොකක් හරි හේතුවක් ඇදිලා ඇති. මෙච්චර හොඳින් කියලා තුන් යන්න නැත්නම් උන්ට බැනලා හරි මේ ගමන යන්න කැමති කරගන්න වෙයි. ගොලි මාත්‍ර මොකද බල බල අපි වැඩ පටන් ගන්න කලින් නාරද මහත්තයා වැඩ පටන් අරගෙන මොකද උඹ කියන්නේ ඒක නේද කියන එක තේරෙන්න කියපා මොකද නාරද මොකද අර සෝමිටයි චානටයි ගහන්න ගිහින් අපේ නාරද කල්ප මම උඹට කිව්වා නේද ඔව් කිව්වා තමයි කලපන් දැන් සෝමිලා චානලා තවත් මාත් එක තරහ වෙනවා ඈ මූ ඒකනොත් හිතන්නේ නැතුව නෙමෙයි වැඩ කරන්නේ. තමයි ඉතින් කියලා වැඩක් නැහැ තාත්තේ. කියලා වැඩක් නැහැ කියන්නේ. දැන් මම කිව්වනේ නාරදට බල ගන්නවා කියලා. ඔව් කිව්වා තමයි ඉතින් ඒ උනාට තාත්තේ මං ඌව කරේල්ලන් ඉන්නේ නැහනේ. ඌට හිතුනලාට ඌ යනවා. හිතුනලාට ඌ එනවා. ඒක තමයි කිව්වේ මූ පතිර ළඟට හරි යවමු කියලා. ඔව් කිව්වා තමයි. කල්පේ මං අද කිව්වා කියලා මතක තියාගන්නේ. නාරද ලොකු විනාශයක් කරගන්නවා. අන්න ඒවට කවදා හරි වන්දි ගෙවන්න වෙන්නේ උඹටයි මටයි. ඒක එහෙමයි කියලා අපිට ඒව වෙනකම් බලන් ඉන්න බෑනේ තාත්තේ නේද? ඒ වුණාට මුව ගේ ඇතුලේ තියාගෙන නටන්න ඉඩ දුන්නොත් ඒක තමයි වෙන්නේ. හරි අපි ඌව මකවලරි හදාගමු. මේ උඹ දැක්කද නාරද මහත්තයා? මම යනකොට නෑ ඉරණයි ගල්පත්. ඔයි කොහෙද යන්නේ? ඒ කියන්නේ අනිවාර්යම ටවුමේ තමයි ඇත්තේ. මීගන වරින් ක්වයිට්. මම බලන්නද? බැලුවට වැඩක් නැති කල්පයි. මමයි කියලා බලන්න නැතු ඉන්නත් බෑනේ තාත්තේ. ඔකෝයි ගමේ කොහේ හරි ඉන්නවනම් මම වීල් එකකට දාලා දාගෙන එක්කරගෙන එන්න. ගණික වීල් එක. මම නතර. වෙන හොඳ කෙනෙක් හොයාගන්න ඕනේ.
අපේ අම්මලටත් කියන්න ඕනේ වෙන කෙනෙක් ගැන බලන්න කියලා. ආ. ඔව් කියන නේද? හැබැයි වර්ෂා පාට මේ වගේ කොල්ලෙන් නම් ජීවිතේට හම්බෙන්නේ නැහැ. ෂූ. ඇයි? මට තෝක මිතුනා. හැබැයි ඔයා දන්නවද? මං ගමට ආව මුල් කාලේ ඔය කොල්ල හෙන්න පඬිතයි කියලා තමයි මං හිතාගෙන හිටියේ. දැක්ක මුල්ම දවසේ මට ආවේ පුදුමාකාර කේන්තියක්. ඒ කොල්ලට මෙහෙම ආදරේ හිතේ කියලා. කවුද ඊට ආදරේ දැන්නත් ඒක දැනුන්නේ නැහැ වගේ දී කියලා. තහම්. නැහැ ඔයා කරපුවානේ කියන්නේ මං. හරි හරි බීම්. අද දවස කොහොමද කියන්නේ? දවස කිසි වැරද්දක් නැහැ. මම ඉතින් චුට්ටි චුට්ටි ඉගෙන ගන්න. ඉක්මනට වගාව පටන් ගන්න පුළුවන් නේද? පටන් ගන්න නම් පුළුවන්. හැබැයි තින් සල්ලි තමයි ප්‍රශ්නේ. අනිදාම් අපි පටන් ගමුකෝ. ඔය අනිත් දේවල් ගැන හිතන්න එපා. මේ මේ මේ. වා මැදිහත් වෙන හදන්න එපා මේවට. ඇයි දහම් ඔය ඔහොම කතා කරන්නේ? මං කවුද ඔයාගේ? බෑ 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 බෑ. මට ඔයාගෙන් සල්ලි ගන්න බෑ. සල්ලි ගන්න නෑ මං ඔයාගෙන්. හරි හරි. මං දන්නවා ඔය ටික ওই විදිහටම මට කියනවා කියලා. ඒ නිසා තමයි මං මෙහෙම හිතුවේ. කොහොමද? කොහොම හරි කොළඹ ඉඳන් ආපු මං වගේ කෙල්ලෙක්ව ඔයා ඔයාගේ ජීවිතේ කොටස්කාරියක් කරගත්තා. එහෙමනේ. ඉතින් ඇයි අපිට බැරි මේ බිස්නස් එකටත් එහෙම කරන්න? මට තේරෙන්නේ නැහැ වර්ෂා. මොකද වෙන්නේ මේ වැඩේ අසාර්ථකුනොත් එහෙම? ඇයි දහම් ඔයා ඔය විදිහට හිතන්නේ? ඔයා සාර්ථක වුණත් නැතත් මං ඔයත් එක්ක ඉන්නවා ඕනම දෙයකට. අර වර්ෂා මිස් හැමවෙලෙම බිනුරු බිනුරු ගගා කියවන්. මිස් වැරදි නෑ තමාලි. මිස් හිතන් ඉන්නේ බිනුරු හරි හොඳ කෙනෙක් කියලා. අපි දෙන තාමත් යාළු වෙලා ඉන්නේ කියලා හිතන් ඉන්නේ. තාමත් නෙමෙයි රන්දි, කොහොමත් යාළු නෑනේ. ඔබ තමයි රන්දි මේ හැමදේටම වැරදි. ටීචර් සනසන්න කියලා කොහෙවත් ඉන්න සර්පේක අල්ලගත්තා. දැන් ඒ මනුස්සයා දෂ්ට කරලා ප්‍රශ්නත් ඇති කරලා ගිහින් ඉවරයි. ඔබ තාම විඳවන. මං හිතුවේ නෑ මේ දේවල් මෙහෙම වෙයි කියලා. මේ ලස්සන්ට වෙන්නේ නැන්දි. අනේ අනේ නැන්දි මේ දැන්වත් ඔයා මිස්ටර් කියන බිනුර එක කිසිම සම්බන්ධයක් නෑ කියලා. අනේ එහෙම කරන්න බෑ මට. ඇයි බැරි? කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. Star dishwasher Isha Vision Asai. Star dishwasher Magic Tub Picker. ලැජ්ජාවක් නැති හැටි. මොන ලැජ්ජාවක්ද? පාල්තිතුවද ලැජ්ජ වෙන්න මම මේ ඉන්නේ හෙළුවෙන් කියලා. තනුජ මේක අහන්න. මට අහන්න කිසි දෙයක් නැහැ තාත්තේ. මගේ ජීවිතේ හැමදේම වැරදුනා. පුතා හොස්ටල් එකේ රෝහන් හිරේ. කට්ටෙම් පෙරා පෙරා කට්ටෙම් පෙරා පෙරා පොල් කට්ටෙම් සකබු වෙලෝ මේ
ඒ නමයට විහිල කරන්න නැතුව හිටහල්ල බං. ළමයි හොඳ ළමයි. උඹ ඔය තනියම දහම් අය එක ගියපු දුර ගමන නවත්තලා ආයෙත් හිටපු තැනටම වරේ වැංගු. උඹට ගැළපෙන කාත් එක්ක හරි ජීවිතය අලුතෙන් පටන් ගනි. කාත් එක්ක හරි සත්තය ලස්සනම මතකයක් මේ වේදනාතරේ තිලිනයක් ඍදුමක් නැති ආදරේ ආඹුවක් අමු වීමක් නැති වෙන්වීම පුදුමයක් දවසක හමු වෙලා මගති ඇස් වලින් විමසුවොත් නාදරේ පතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රී දවසක